Hero Delhi Cinema Sittama. ජාත්‍යන්තරයේ ජය ගන්න අපේ පුංචි රටින් ඉදිරිපත් කරන පුංචි නර්තන ශිල්පියා හෝ ශිල්පිනිය කවුද කියලා දැනගන්න රටම දැස් අයා සිටින බව අප දන්නවා. ශ්‍රී ලංකාවේ සීලම පාසල්වල නර්තන හැකියාව ඇති සිසු සිසුවියන් මේ සඳහා ඉදිරිපත් වුණා. තරඟවට කිහිපයකින් අනතුරුව අද අපි මේ සූදානම් වන්නේ ඒ සුභශේෂී අවස්ථාව හිමි කරගත් සිසුවා හෝ සිසුවිය කවුද කියලා ඔබට කියන්න. ඒ අවස්ථාව හිමි කරගත්තේ සිසුවියක්. අප දැන් සූදානම් රටේම සිසු සිසුවියන් අභිබවා ඒ සුවිශේෂී අවස්ථාව හිමි කරගත් සිසුවිය ඔබට කියන්න. එය තමයි අඳ මව්වරු හොඳ වෙලාවට හීන එතනින් ඉවරුනේ නැත්තම් මගේ නම නොකිය වෙන කෙනෙක්ගේ නමක් කිව්වනම් අම්මට හීනෙම පපුව එකක්ම හැදේ ඒක ඉතුරු ටික පේන්න කියලා හිතාගෙන මං තදින්ම ඇස් පියාගෙන නිදාගත්තේ කොහෙද පෙනුන්නේ පෑක් විතරන කමට නිඳ ගියත් ටෙලිනාට්‍ය වගේ හීනේ හැම කොටස් කොටස් පේනවා දැම්මේ තාත්තට හිමෝ කැහෙන්නේ කියන්න එපා හිනායයි වාගේ තාත්තා ඉතින් මම මොන දේ කිව්වත් හිනා වෙනවනේ මේ ඒක නෙමෙයි ඔයාට හිතෙන්නේ මට ඒ වගේ දෙයක් පෙවුනේ ඇයි කියලාද හීන වලින් පේන්නේ යටි හිතේ තියෙන දේවල් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ इंटरनेशनल डांसिंग कंपटीशन ने का कट लंका वेंग के ने क्या वाला तोर तारंग आती है ना ये किला दान नितने अड़ मतलब मैं मागे ही ते ही बात है मध्य आती बुन्ने माँगा हालत ये ने वाँ ही ने वाली पेन ने इस रात वेंड तीन देवर किल काले वराई ने මෙයා කලින්ම ඇවිල්ලා මොකෝ වේලසනේ වේලසනේ නෙවෙයිනේ මේ දැන් ක්ලාස් එක අරින්න ළඟයිනේ ඔයා ගෙදරදී ෆාර්මිට ඩාන්සින් උගන්වනවද නැහැ මං ගෙදරට කිසිම සබ්ජෙක්ට් එකකට ගුරුවරු ගෙන්නලා උගන්වන්නේ නැ නෑ මං එහෙම ඔයා උගන්වනවද මම ඔයාට මේ සුබාදේක කිව්වේ දවසක් සුභ අපේ ගෙදරදී මායි දුවයි ඩාන්ස් කර කර හිටියා. එයා හිතන්නේ නැති මං එයාට උගන්වනවයි කියලා. ඔයා කොච්චර දුරට ඩාන්සින් කරලා තියෙනවද? මම මේ ඉස්කෝලේ දීගෙන ගත්ත එච්චරයි. ඔය එහෙම මෙහෙම අහුල ගහතු ඒවා ළමයින්ට උගන්වන්න හොඳ නෑ යනි. එතකොට ඒවයි ගුරුවරු උගන්වන ඒවයි පැටලුනහම ළමයි අවුල් වෙනවා. මං ඔය ළමයි වවුල් කරන වැඩ කරන්නේ නෑනේ යන්නේ. ඔය හීන ලෝකවල ඉන්න අම්මලා තමයි ඒ වගේ වැඩ කරන්නේ.
මට නම් එහෙම ගෑනු පෙන්නන්න බෑ. ශාන්තිනි මට පොඩ්ඩක් අමිෂටිච්චව හම්බෙන්න තියෙනවා අපි යමු කොහොමද හොඳයි ටීචර් මගේ කසින් කෙනෙක් ලංකාවට ආවා ටීචර්. ඉතින් මට තෑගි ගෙනාවේ මේ සුදු දෙයක්. ඒක නෙමෙයි ටීචර්. මේ ළමයිගේ අම්මලා තාත්තලා අපි හැමෝම ළමයිගේ දක්ෂතා දකින්න හරි ආසයිනේ. මේ ඉතින් අපිට බැරිද ක්ලාස් එකට විතරක් සීමා වෙන්නේ නැතුව ඊට එහා දෙයක් කරන්න. අයිනාර්තනාගේ අම්මා. මම කිව්වේ ඕගස්ට් වල ලොකු ෂෝ එකක් තියන්න තමයි මං හිතාගෙන ඉන්නේ. හැම ළමෙක්ටම චාන්ස් එකක් දෙනවා මම ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් වෙන්න. නෑ ටීචර් මං කිව්වේ මේ ඩාන්සින් කම්පිටිෂන් එකක් වගේ තියලා ඒකෙන් දක්ෂම ළමයි තෝරලා අපිට බැරිද ඉස්සරහට යන්න චාන්සස් දෙන්න. පුළුවන්. නර්තනාගේ අම්මේ. ඩාන්සින් කියන්නේ පුළුල් විෂයක්. තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉක්මනට ඉස්සරහට යන්න හැදුවොත් ඒ දේවල් හරියට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නෑ. මම හිතන්නේ මේ ළමයින්ටත් වඩා ගොඩාක් ඉක්මනට ඉස්සරහට යන්න හදිස්සිය තියෙන අම්මලාට. ඒක වැරදි. ඩාන්සින් කියන විෂයේ මේ ඉගෙන ගන්න තියෙන දේවල් ටික ඉගෙනගෙන අපි මීට ඉස්සරහට යමු. ඔව් නේද ටීචර්. එහෙනම් අපි යන්න. ඕකේ. Thank you. दहम पासले उत्सव कुंडल केशी नाट्य करनालु अर संध्या मिस्के दुव मल शानी वाले कुंडल केशी टारे चरते लपे दुव ये चरते हम ओवाने ये चरते इट वा गेलपे अपे नर्तना ඔය සන්දෑ මිස් දහම් පාසලේ උගන්නන නිසා ඊළමයේ මේ චරිතය තෝරගෙන තියෙන්නේ. නිකන් කටෙන් දෙ කතා කරන්න එපා රේක. ඊළමයේ ඉන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේ. අනික ඊළමයේ අපේ දුවට වඩා උසයි මහතයි ලස්සනයි. රංගපානවත් හොඳ ඇති. ඔය දහම් පාසලේ ඒ චරිතයට ගැලපෙන එකම කෙනා ඊළමයා තමයි. මගේ දරුවෝ ඔයාට ලස්සන නැති වුණාට මට ලස්සනයි. ඒ දුව ඔයාගේ විතරද? නිකන් පිස්සු කියවන්න එපා. මේ ලෝකේ වාටයි මටයි ඉන්න ලස්සනම දුව ළමයා තමයි. ඒත් මේ වෙලාවේ ඒක සුසුකමක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ආ දුව. දාම් පාසලෙන් කුණ්ඩල කේශි කරන්නේ නැනම්. කුණ්ඩල කේශිට ඉන්නේ මල් ශානියක් කි. ෂෝක් එකට තියේ. දහම් පාසලේ ලස්සනම කෙනා යානේ. එතකොට දුව නැද්ද? කුණ්ඩල කේශිගේ සේවිකාවට ගන්න හැදුවා. මම බෑ කිව්වා. මොකද කුණ්ඩල කේශිගේ තාත්තා නොදී සේවිකාවගේ තාත්තා දුන්නේ නේද? අනේ හැම එකක් නෑ තාත්ති. හැමදේම බදාගෙන කළා මන් දැන් හෙම්බත් වෙලා ඉන්නේ. ඒ තියෙද්දි තාමුණු කුණ්ඩල කේශිය බඩු ටික අරන් මේ පැත්ත හැරිලා මේ පැත්ත බලද්දි සල්ලි ටික වරන්. නිර්මාණියක් වගේ වෙඩින් එකට යන සල්ලි හොයාගන්න කොහොමද? අනේ මන්දා. ණයක් ඉල්ල ගන්න කෙනෙකුත් නැහනේ. එහෙනම් මම නවතින්නම්. අම්මී තාත්තී යන්න.
එතකොට දෙන ගානනත් අඩුවෙන් දෙන්න පුළුවන්නේ තුන් දෙනාටම නෙන්න කිව්වේ ඉතින් වෙඩින් එකට අඳින්න හරියට අඳුමකුත් නැහැ අම්මේ මේ නර්තනගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද එහෙට ගියොත් නම් රේකාන්ටිගෙන් අම්මිට ලස්සන සාරියක් ඉල්ල ගන්නත් පුළුවන් වෙයි ඕ රේකා නම් අකමැති වෙන්නේ නැහැ ලොකු කමටත් එක්ක හොදම සාරිය තියෙන කතා කර කර ඉන්න ගමන් බටර් පාරක් ගෑව නම් වෙඩින් එකට යන ණයක් උනත් ඉල්ල ගන්න බැරි වෙන එකක් නෑ මේ ජිම්නාස්ටික් කතාව රේකා දන්නවද නෑ නර්තන ගෙදරට කියන්නේ නෑ කිව්වා මට හොඳ අදහසක් ආවා යනින් ගමන් එහෙට යමුකෝ මොකද්ද යමුකෝ ඔයාට තියෙන්නේ මම කියන දේ කරන්න ආසුබා එන්න වඩින්න රේකා වැඩක් කර කර දීතියි ගෙදර වැඩ ටික ඉවර කරලා මේ දැන් විවේකයක් ලැබුණි වඩින්න ඔයා ඉතින් එන්න මෙතනට ඔයා තරම් පැය 24ම හරියට කලමනාකරණය කරන ලේඩි කෙනෙක් මම දැක්කමයි රේකා ඇත්තමයි ඒක මට ලැබුණේ මගේ අම්මගෙන් අද මැත්ස් ක්ලාස් නේ පුතේ මං එයාට සතියේ දවස් 7න් එක දවසක්වත් නිකන් ඉන්න දෙන්නේ නැහැ මේ කාලේ යාලට ආයේ එන්නේ නැණි මේ ඔයා දවස් දෙක තුනකින් ඉස්කෝලේට ආවේ නැහැ නේද රේකා නෑයි මේ ආයෙකට දන්නේ නැහැ වගේ මොකද්ද ඉස්කෝලේට යාලු ජිම්නාස්ටික් කෝච් කෙනෙක් ගෙන්නනවලු ජිම්නාස්ටික් කරන්න ළමයිගේ නම් ලිස්ට් එකක් ගත්තා නර්තනත් නම දුන්නද නෑනේ මං දෙන්නම කිව්වා බෑම කිව්වා ඉතින් බලන්න මේ ළමයා නිකමටවත් මට කිව්වේ නෑනේ පාරමී ඉදිරිපත් උනේ නැති නිසාද දන්නේ නර්තනටත් බෑ කියලා හිතුනේ ඔය පාරමී හැම දේටම පස්සට යන ළමයෙක් මෙරේ එක නර්තනත් ඒ විදිහට වෙන්න යනවත් දන්නේ නෑ චුට්ටක් හොයලා බලන්න නර්තන අපි වගේ නෙවෙයි ආන්ටි එයාට බැරි දෙයක් නෑ මට ඒ වගේ දක්ෂතා තිබ්බනම් මම කොහොම හරි ඉදිරියටම යනවා දෙවුමිට පුළුවන් නම් නර්තනාට ඔය ටික කියන්න මං හැමදාම එයාට කියනවා පාරමී වගේ අය ආශ්‍රය කරන්නේ නැතුව ඔයා වගේ යාළුව ආශ්‍රය කරන්න කියලා කොහෙද මේ ළමයා තින් අහන්නේ නෑනේ පාරමී හරිම කපටි ආන්ටි එයා නර්තනාගේ ළඟින් ඉඳන්මයි එයාට ඉරිසියා කරන්නේ දෙවු දුව මගේ දුවගේ හිත හදලා දෙන්නකො මට ඒක ලොකු දෙයක්. ඉන්න. මම බොන්න මොන හරි අරන් එන්න. වැටි හරින ලකුණු තියනවා වගේ. නර්තනා නර්තනා කො නැගිටින් මේ කොත්මල්ලික බොන්නකෝ අනේ අම්මි මට ජිම්නාස්ටික් බෑ මම ලෙඩ වෙයි ඔයාට මොනවද කරන්න පුළුවන් වත් ඉතින් තාත්තිගෙම දුවනේ හැමෝටම හැමදේම බෑ හැමෝටම හැමදේම බෑ කියලා මං දන්නවා මොකද මං අර විල්සන් වගේ වට ගස් නැගලා පොල් කඩන්න කිව්වද අර මාග්‍රට් නැන්ද වගේ පාරේ ලොලි උකුණන්න කිව්වද මං කියන්නේ ඔයාට කරන්න පුළුවන් දේ ගැළපෙන දේ ඒ වුණාට මේ දැන් තාත් තියෙන වෙලාව මං දන්නවා ඔයා වම් බොරුට ලෙඩ ගන්නේ තාත්ට කියලා මට බන්නන්න කියලා මේ මන්ද නර්තන ඔයාත් මහ පුදුම දරුවෙක් මේ මොකද නර්තන ඇයි අසනීපයක්ද නෑ මේ ටිකක් උණ ගතියයි කිව්වා මං කොත්තමල්ලි දුන්නා උණ ඒ මොකද හිතේ හිටියේ නා ඔයා දැන් මේ ආපු ගමන්නේ ඊ වශකක් දාගන්න Thank you.
रेखा दुआ केले में क्यों बद मम्मी देवल करानी मटा रही हैं अंदर वंदन ने रेखा वाटा देव जिन्हें पिस्सू मुकाद देगी ना सुने जिम्नास्टिक कोच के ने कोई अलग ही स्कूल इटा आवा माय इतनी एकिंग अभी प्रयोजन है करने पे दें दुआ क्यों बद यावा जिम्नास्टिक कोड दान की ना मैं ना केले किया था तब के में दुआ ने मांग क्यों ने तब मैं ना के लिए दिपत्ते इन दवा पाले में आओ दें मा इतना कोड में अनित्य एवल एवल तो ये करने दी टेम करने मा मंदर ने वाट में आओ कोहम पहली कल देने द केला मैं आगे पुंची वाइस कलेक्टर वो ये ओक्क में देवल एक बार करने पुलु आंधे सुने जिम्नास्टिक करने के लिए एला में आगे आगे नाम में शेली बाबा है देने मा डांसिंग करा दी एला में टेके प्रयोजन होते देने मा मंदर ने आगे आगे पुराना मुलेती ना वो ये ओलू ऐतुली तरह हिस इन्ना सोबा रेखा ताम आवे ने नी रेखा इतने ने नर्तना क्लास इन्द पे ऐ मे नर्तना द क्लास आवे ने द माँगे तने या साथी की गताये ने खाने ऐ नर्तना आसनी पे वेला नर्तना टासनी पे अन्ने रेखा याव बालिंग आसनी पे करला हने मांदा मेरे मत ताम्मला लोकी इन्ना वध कियला ऐ ये पार मुका देला थी नर्तना बैग यदि रेखा यावे जिम्नास्टिक क्लास से रला आंधा देंग उन्हें जिम्नास्टिक कर ले नै माहांसी ये टा जिम्नास्टिक म्यूजिक डांसिंग ये मध्य वाटे दावसाते में ट्यूशन क्लास डॉक्टर की वाल्टी का क्विवेक गांड किया ला नर्तना हरी में पाव ऐलामे अम्मा निशा हरी ये टे पीड़ने टे बात तलाई එළමෙ හැමදේම එපා වෙලා වගේ නේද ඉන්නේ අපි අද අලුත් song එකකට dance කරමු මම හිතන්නේ ඔයගලන්ට show එකටත් මේක වැදගත් වෙයි මම follow කරන්න හොඳට follow කරන්න අපි එකතුලා ලස්සන item එකක් හදාගමු හරි රුවන් track එක play කරමු अभी आओ तेरे नर्तना माँगे ने कहा नींदे अम्मी को है ध्यान ने वाट मुकुट देख ऐ नर्तना वागे अम्मा ने मुकुट वेला दिन अने मंदा एक तो माँ मम्मत बैलुए माँ ते का कथा करें ने मम्मो ने वरदा कला अम्मी अभी आना वाद नर्तना रेखा आंटी ने कहा नींदे वाद कमान नॉन फॉर मी और यंत्र हीरो दिल्ली सिनेमा सितमा अंधे मावरु मन टीचर पटा खाबे नहीं क्या
මොකද්ද ටීච මේ කරේ මොකද්ද අද අලුතින් ඩාන්ස් කර රිහසල් කරා නේද ආව් අද නෙමෙයි ඒක දැන් දවස් දෙක තුනක් වෙන රිහසල් කරන්න පටන් අරන් ඉතින් මේ නර්තන වුණ ගෙල්ලා ආවේ නෑ මං ටීචර්ට කෝල් කළා කිව්වනේ එයාට වුණ ගැනිලා සනිපුනහම එන්නම් කියලා එහෙම කිව්වහමත් ඇයි මෙහෙම කරේ මට තේරෙන්නේ නෑ නර්තනාගේ අම්මා කියන දේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ දැන් මේ ඩාන්ස් එකේ මගේ දුවකෝ ඇයි හිටියේ ඉන්නවා ගෲප් එකේ මේන් රෝල් එක නෙමෙයිනේ ටීචර් ඇයි එහෙම කරේ නර්තනාගේ අම්මා අපේ ඩාන්සින් ෂෝ එක තියෙන්නේ ඕගස්ට් වල අපිට අම්මේ ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ හැම ළමයෙක්ටම මම chance එකක් දෙනවා නර්තනට අනිවාර්යයෙන්ම chance එකක් දෙනවා ඉතින් ටීචර් මේ ඩාන්ස් එකේ මේන් කැරක්ටර් එකට මගේ දුව ගන්න පුළුවන් නේ පාරමි වයින් කළා ඕ එයාට වඩා මගේ දුව ලස්සනයි දක්ෂයි නර්තනාගේ අම්මා මුලින්ම ඔයාගේ ඔය තියෙන මානසිකත්වය නැති කරගන්නවද එහෙම නැති වුණොත් එහෙම ඔයාගේ දරුවගේ මානසිකත්වය තමයි කවදා හරි අවුල් යන්නේ ළමේකට අසාධාරණයක් වුණාම අම්මා කෙනෙක්ගේ මනස නිකම්ම අවුල් වෙනවා ටීචර් මෙතන කිසිම අසාධාරණයක් වෙලා නැහැ මෙතන කවුරුත් නැහැ මම නර්තනාගේ අම්මට දෙයක් කියන්නද ඇත්තටම නර්තනාට වඩා පාර්මි ගොඩක් දක්ෂයි මෙච්චර ළඟින් ආශ්‍රය කරලත් අමීෂා ටීචර් ඔය වගේ කතාවක් කියයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ මගේ ළමයාත් එක්ක ඉස්කෝලේ ගුරුවරු ඉරිසිය ඒක මම දැනගෙන හිටියා හැබැයි අමීෂා ටීචර්ත් ඒ ගොඩේ කියලා මම දැනගත්තේ අද ගෑනුවගේ මනුස්සය හම්බ කරන දේ නාස්ති කරන ගෑණියෙක්ද ළමයින්ට අයාලේ යන්න දිට දීලා බලාගෙන ඉන්න ගෑණියෙක්ද මම හැමදේම කරන්නේ ළමයා වෙනුවෙන් හේ ළමයාගේ තාත්තටත් ඒක කරන්න බැරි වෙන තාත්තා කෙනෙක් නම් මෙලාට නැව ටීචර් වෙනුවෙන් ප්‍රින්සිපල්වත් හම්බෙන්න ගිහිල්ලා මොකද්ද රේක වට මේ හැදලා තියෙන පිස්සුව දැන් සතියට කලින් අමිෂා ටීචර්ත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා साधारण म्यूजिक टीचर එයා යාගේ වැඩට සිංක කරන්න අරන් තියෙන්නේ එයාගේ මියුසික් ඉගෙන ගන්න හොඳට සිංක කරන්න පුළුවන් ළමයි. එතකොට අපේ දුව මියුසික් කරන්නේත් නැහැ. එයාට හොඳට සිංක කරන්න පුළුවන් හැකියාවකුත් නැහැ. ඩාන්සින් පුළුවන් නම් ඇයි සිංක කරන්න බැරි වෙන්නේ? ඒ මොන බුරු කතාවක්ද? මේ දෙකක්. එකකට දක්ෂ ළමෙක් අනිත් එකට දක්ෂ නොවෙන්න පුළුවන්. අපේ ආච්චි ওই දෙකටම දක්ෂයි. ආච්චි කොන්වන්ට් යන කාලේ ඉස්කෝලේ තිබුණු කන්සර්ට් එකට රුක්මනී දේවී ඇවිල්ලා තිනා චීෆ් ගෙස්ට්. आची स्टेज के पर्फॉम करना देखला रुक्मणी देवी की वालू तवसक मेला में इहलट में आना केला इतिंग आची ओके ने इहलम तंट किया द हे आटे अलग अम्मले अंड दील ने एक इंदा द वो मगे दो मरण करना दने आची के दक्षकम मटाई अम्मटाई ने ए हे दक्षकम के मध्यक में दूट तीनो केला मम दनगत्ते दू इपदनत कालीन ඒකයි මන් දුව ඉපදෙන්නත් කලින් දුවට නර්තනා කියලා නමක් හදාගෙන හිටියේ. ඒ කොහොමද දැනගත්තේ දුව ඉපදෙන්නත් කලින් ආචික දක්ෂතා එයාට එනවා කියලා? මට කිව්වා. මේ රේකා ඔයා මුලින්ම ගිහිල්ලා හොඳ දොස්තර කෙනෙක් හම්බෙන්න. නැත්නම් ඔයාගේ මේ වැඩ වලින් අවුල් වෙන්නේ අපේ දුවගේ ඔළුව. Iru Delhi Cinema Sittama Andhu Mauvaru
ඇයි නර්තන දැන් මගේ මූණවත් බලන්න යන්නේ පුදුම ළමෙක් මලංගිය අමයත් එයාගේ අම්මා වගේ ඒක තමයි කියන්නේ ගහේ කට උල් කරන්න ඕනේ නැයි කිය නෑ අම්මේ නර්තන අහිංසකයි මම හොඳටම දන්නවා එහෙනම් මොකටද ඔත් එක තරහ වෙන්නේ එයාගේ අම්මා කියන්නේදී මාත් එක තරහ වෙන්නේ කිය මේක කියන කරන දේවල් ඔයි කිසිම කෙනෙක් අනුමත කරන්නේ මම දන්නවා නර්තන කතා නොකරත් එයාගේ හිතේ මං ගැන තරහක් නෑ කියලා. එයා හරිම පව් අම්මි. ඒ වුණාට ඔයා ওই ඩාන්ස් එකෙන් අයින් වෙන්න බෑ. රේකාන්දි අමීෂ ටීචර්ට හිතට දෙන විදිහට කතා කරපු නිසා අමීෂ ටීචර් හැම කරන්නත් බැරි නෑ. අමීෂ ටීචර් හැම කරන කෙනෙක් නෙවෙයි පුතේ. ටීචර් මට කිව්වා ඒ ඩාන්ස් එක ලස්සන්ටම කරන්නේ ඔයාලු. නර්තනාගේ ඩාන්ස් එක ගැන අමීෂා ටීචර්ට පැහැදීමක් නැහැ. පන්තියේදීත් අපිට ඒක තේරලා තියෙනවා. ඒකට කමක් නැහැ. ඔයා ඒ ඩාන්ස් එක කරනවම තරහ වෙන යාළුවේ තරහ වෙලා ගියා. ඔයා මාතක තරහින්ද නර්තන අයියා මාතේ කතා කරන්නේ නැත්තේ නර්තන නර්තන මාතක තරහ වෙන්න එපා නර්තන නර්තන ඉන්නවද ආන්ටි කාමරේ ඉන්න පුතේ යන්න नर्तना इस्कोले दी पारमीगे नर्तनागे पर्ने आलू कां थामती ना द नहीं आंटी दें देने मोने मोनो अब बालन है लोकु देया ऐती तिंग आगे हिते ती निरिसी आवन थामे हिम मैं ती नहीं द एवा विनाश कराने को हम द आंटी उपान गाती ने वो यार ट तेरन वो ऐटी का थाम आपे नर्तना ट तेरुंगा न बेरुना नी නර්තනා දැන් තනියම මම ඉන්නේ යාළුවොත් එක්ක මුහුගෙන වඩුයි. පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්නට වඩා තනියම ඉන්න එක කොච්චර හොඳ දෙයක්ද? ඔව් නේද? එතකොට ප්‍රශ්නත් අඩුයිනේ. ඔයාලා මේ ඉන්න එක මට හරි සතුටුයි. ඔයා නර්තනා ගැන අවධානයෙන් ඉන්න. ආන්ටි කිව්වත් නැතත් මම ඒ දේ කරනවා. නර්තනා කියලා කියන්නේ අපේ ඉස්කෝලේ බිහිවෙච්ච විශේෂ කෙනෙක්. මට හරි සතුටුයි මම යාගේ පන්තිය කියලා කියන්න. ඉතින් අපි නර්තන වගේ කෙනෙක් ආරක්ෂා කරගන්න ඕනේ නේ ආන්ටි. ඇත්තමයි ওই දරුවා ගියාත්ම නර්තනගේ සහෝදරියක් වෙන්නේ නැති. ඔයාට ඕන උදව්වක් තියෙනවා නම් කියන්න පුතේ. මම ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. මටේ වචන ටිකක් ඇති ආන්ටි. ඉරු Delhi cinema sittama Andu mauvaru මොනාද මම ෆෝන් එක අරන් කරන්නේ හ්ම් සෝරි තාත්ති හිතට පාළුවක් දැනෙනස අබෝව හිටියා පාළුවක් දැනෙනස කිව්වා ඒ මොකද දුවේ නෑ නිකන් කටට ආවට කිව්වේ දැන් එතකොට පුතා කරන දේවල් කරන්නේ ආසාවෙන් නෙමෙයිද ඔය නෑ
තාම් පාරමී තරහදවත් එක තරහ නැ කතා කරන්න ඇයි කියලා අහන්න බෑ මමයි අත් එක කතා කරන එක නැවැත්තුවේ ඒ මොකද අම්මට ඒක ප්‍රශ්නයක් අම්මා හිතන් ඉන්නේ ශාන්තිනී ආන්ටි පාරමී මට ඊරිසියා කරනවා කියලා දැන් අතට කවුද ඔයාගේ යාළුවෝ මට කවුරුත් නැ මං දැන් ඉන්නේ මගේ පාඩුවේ අම්මා කෝ දැන් ඔයාගේ හොඳම යාළුවා දෙවුමි කියලා අම්මාගේ හොඳම යාළුවා දෙවුමි අපේ ඉස්කෝලෙන් දැම්මට පෙන්වන්න බැල්ලම දෙවුමි තමයි हेलो अमीशा टीचर नर्तन आ गया मैं मावाट कॉल लगा गन्ना दन ऐसे के लिए दहाते कल्पना करा मामे कॉल लगा गाते नर्तन आम आगे स्टूडेंट के निकली सा ऐ टीचर मुकुट प्रश्न है आपके नर्तन आ गया दर निकांगी ने लाड मनाद करन ये मैं विशेष एक नया टीचर නර්තනගෙන හොයලා බලන්න නැද්ද? ටීචර් දන්නවනේ. දරුවෝ ගැන මන් තරම් හොයන අම්ම කෙනෙක් නැහැ කියලා. නර්තනගේ අම්මේ. ඔයා දරුවා ගැන හොයලා බලන්න නැහැ. ඔයා හැමදාම කරේ ඔයාගේ දරුවව ඔයාට ඕන දේවල් වලට පාවිච්චි කරපු එක. දරුවෙක් ගැන හොයලා බලනවා කියන්නේ ඒ දරුවව තේරුම් ගන්න එක. ඒකයි අම්ම කෙනෙක් කරන්න ඕනේ. එයා අනිත් දරුවෝ වගේ නෙවෙයි ටීචර්. එයා කරන හැම දෙයක්ම කරන්නේ මම දැනුවත්ව. නර්තන TikTok කරන්නේ තව දැනුවත්වද? TikTok? නර්තන කරපු TikTok එකක් මම දැක්කා. මටත් ඒක පෙන්නු යාගේ යාළුවේ. ඒ දරුවා TikTok කරනවා කියලා ඔයා දන්නවද? ටීචර් කියනකම් මම දැනගෙන හිටියේ නෑනේ. ඒක තමයි කියන්නේ දරුවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම කියන්නේ නර්තනාගේ අම්මේ TikTok කරන එක නරකයි කියලා. ඒ වුණාට එයා තාම ඉස්කෝලේ යන ළමේ. ඒ ළමයා ගැන ඊට වඩා අවධානයෙන් ඉන්න ඕනේ. හරි ටීචර්. මම බලන්න. මම තියන්න. TikTok කරනවද? කවුද කිව්වේ? සුභා ආන්ටිද නැත්නම් දෙවුමිද? පැත්තකින් අය අල්ලගන්න ඕනේ නෑනේ. මං අහපු ප්‍රශ්නට උත්තර දෙන්න. ඔයා TikTok කරනවද? ඔව්. ඕවා කරන්නද ඔයාට අපි මෙච්චර මේ උගන්වන්නේ? TikTok කරන එක වැරදිද? හරි වැරද්ද වැඩක් නෑ. ඔක නවත්තන්න. ඇයි? ඔයාට කරන්න කොච්චර වැඩ ගොඩක් තියෙනවද? ඔයා ඒවට හරියට කාලය දෙවුවා නම් ඔය බොරු වැඩ වලට කාලය වැය කරන්න ඕනේ නෑනේ. ඒ ටික කළා හෙම්බතුළු නිසා තමයි අම්ම මම මේක කරන්න ගත්තේ. හිතට පුංචි හරි නිදහසක් එන්න. දැන් ටිකකට කලින් අමීෂා ටීචර් කෝල් කරා.
එයා දැක්කලු වාගේ ඕන් නැති TikTok එකක්. දන්නවනේ. අමිෂ ටීචර්ත් මේ දවස්වල අපිත් එක්ක එච්චර හිත හොඳ නැහැ. ඒ නිසා හින්ට් එකට ඔක කිව්වද දන්නෙත් නැහැ. කෝකටත් හොඳයි. ඔයා ඔය අනවශ්‍ය වැඩ නොකර තමන්ගේ පාඩු වෙයි ඉන්නක. සිනමා සිත්තම අඳ මව්වරු අම්මා ඔයාල TikTok කතාව තාටට කිව්වද? තවම නෑ. ඒක හොඳයි. නැත්තම් ඒකටත් බයින්නේ අම්මට. වට දැන් තේරෙනවද? වානි සමන් තාත්තිගේ නිකන් බැනුම් අහනවා කියලා. අම්මා, එයා දන්නවද? TikTok නිසා ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච අය ඉන්නවා කියලා. ඔයාගේ වැසය? වයස් සීමාවක් නෑ යනේ. මට වැඩි පුංචි කෙනෙක් වුණත් පුළුවන්. මට ඔව තේරෙන්නේ නෑ ළමයි. අම්මා කැමති නැද්ද? මං ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා දකින්න. ස්ටඩීස් කරන ගමන් මං බාහිර වැඩ කොච්චර කරනවද? මට දැන් ඒ හැමදේම එපා වෙලා තියෙන්නේ. මං දැන් ඒවත් එක්ක හෙම්බත් වෙලා ඉන්නේ. මං ආසාවෙන් කළා කරන්නේ ඒක විතරයි. ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා නම් ඉතින් TikTok කරන එකෙත් වරදක් නෑ නේද? රේඛා මොකද මේ වට හැදලා තියෙන පිස්සුව මම දැන් කී දවසක් නම් කොහොමද මේක නවත්තන්න කියලා අම්මගෙන කෙනෙක් දරුවෝ ගැන බලන්න ඈ ඉස්සර මන් නෙමේ ඔයා තමයි අපේ දූගේ හැම දෙයක් ගැනම ඇඟිලි ගහ බැලුවේ දැන් මොකද වට වෙලා තියෙන්නේ මේ ප්‍රේත දවසක ඔෆිස් එකේ ඉමු උදේ වරුවේ වට වෙලා TikTok එකක් බලනවා මාත් එබිල බැලුවා දන්නවද කවුද ඒකේ හිටියේ කියලා දාම කියනවා කරන දේ තාත්තට අහුවෙන්නේ නැති වෙන්න කරන්න කියලා. කොහෙද ඉතින් කියන දෙයක් අහන නැහැ. අන්තිමට නිකරුණේ මම් බැනුම් අහනවා.
මේ කරන දේවල් වල ප්‍රතිඵලයක් තාත්තිට පෙන්නන කල්වත් කල්පනාවෙන් වැඩ කරන්න දරුවෝ. ආ අන්නිකමට වාගේ කේන්දරේ බැලුවා ලෝක ප්‍රසිද්ධ වෙන්න තියෙනවලු හැබැයි ඉතින් ওই TikTok කරලා ජනප්‍රිය වෙලා පස්සේ পেපර් ආටිකල් එකක් එහෙම කරන්න හම්බුනහම TikTok ගැන විතරක් කියන්න එපා ඔයා ඔය කරන ඩාන්සින් ස්පෝර්ට්ස් මියුසික් ජිම්නාස්ටික් ඒ දේවල් ගැනත් කියන්න එතකොටනේ ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්නේ Kacha badam, 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 kacha badam
जीवित दक्षता मार्ग अन्न दिन एक संपूर्ण अभी जरूर